සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එකට. ඔන්න අද අපි ඔයාලට අරගෙන ආවේ අවසාන වෙනකම් මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව බලන්න පුළුවන් සුපිරිම ඇඩ්වෙන්චර් ට්‍රිලර් ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. ගොඩක් ආදරෙන් ජීවත් වෙන මැරිකලා ඉන්න කපල් එකක් ඉන්නවා. මේ දෙන්නගේ පස්සේ විවාහ සංස්ථරේ සමරන්න මේ අයට දිනුම් ඇදීමකින් ෆීජි දූපත් වලට යන්න චාන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් එහෙට ගිහින් ගොඩක් විනෝදින් කාලය ගත කරද්දී මේ දෙන්නට එක ආරාධනාවක් හම්බෙනවා ලස්සන රෙස්ටුරන්ට් එකක දවල් කෑමකට. කොහොම හරි ඒකට ගියාට පස්සේ මේ රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයාගෙන් මෙයාලා දැනගන්නවා මේ රෙස්ටුරන්ට් එක ලයිව් ගේමින් වෙබ්සයිට් එකකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඒ සයිට් එකේ ප්ලේ කරන ගේම් එක වගේම ඒකෙන් දිනුවම හම්බෙන තෑග ගැන අහුවට පස්සේ මේ දෙන්නත් ඒ ගේම් එකට සහභාගී වෙන්න තීරණය කරනවා. හැබැයි ගේම් එක කරගෙන යද්දි තමයි මේ දෙන්නා තේරෙන්නේ එයාලා කරගත්ත මෝඩකම කියලා. කතාවේ අන්තිමට එයාලට හිතාගන්නත් බැරි සර්ප්‍රයිස් එකකුත් මේ ගේම් එකෙන් ලෑස්ති කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගත්ත විනාඩිය ඉඳන්ම අවසානයේ මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව කුතුහලෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2013 රිලීස් වුණ ටේබල් නම්බර් 21 කියන හින්දි ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ ඉන්සයිඩ් සිනමා YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට හැපෙත් වෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු මේ කපල් එක කරන්න යන ගේම් එක මොන වගේ කද්ද. ඇත්තට මේ ගේම් එක කරන්න මේ දෙන කැමතුනේ මේ ගේම් එක කරගෙන යද්දි මොන වගේ දරුණු දේවල් වලට මේ දෙනට මුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ විතරක් නෙමෙයි ගේම් එකේ අවසානට මෙයාට හම්බෙන සර්ප්‍රයිස් එක මොකද්ද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකටම උත්තර දැනගන්න අපි යමු වීඩියෝ එකට. फिल्म का पटांग अभी पेन्न इक कसाद मेदू कपल प्लेन फीजी दूपत वोट आना मे के नमतमा सिया को नमतमा विवाह मे दिना पसनी वेडिंग एनिवर्सरी समरण तम मे दिना फीजी दूपत वोट आने मे वे विवाह यागे जोब नैचे නැතෝ යනවා. ඔන්න ඊළඟට දෙන්නගේ වෙඩින් ඇනිවර්සරි එක දවසක් තියෙනවා. ඉතින් එදා විවාන් සියාට දෙනවා කලින් දවසේ සියා ආසාවෙන් බල්ලා ගත්ත නැතෝ ගිහපු මාලේ. මේක දැකලා සියාට ගොඩක් සතුටුයි. ඒත් ඒක විවාන් ගත්තේ එයා ඉතුරු කරපු සල්ලි කියලා දැනගත්තට පස්සේ සියාට ගොඩක් දුක හිතෙනවා. ඒත් විවාන් සියාට කියන්නේ එයා ඒ සල්ලි ආයෝජනය කරේ සියා වෙනුවෙන් කියලා. ඉතින් විවාන්ගේ හිතරි දෙන මුකුත් කියන්න බැරි නිසා සියා විවාන්ට මේ තෑගට ගොඩක් ස්තුති කරනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා මෙතනට එනවා හොටෙල් එකේ වැඩ කරන කෙනෙක්. එයා මේ දෙනට ඇනිවර්සරි එකට විෂ් කරලා ඉන්විටේෂන් කාඩ් එකකුත් දීලා ඒ වගේම මල් පොකුරකුත් දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ දෙන්නම අරගෙන යන්න 11 වෙද්දි එක්කෙනෙක් එයි කියලා මේ මිනිස්සයා මෙතනින් යනවා. මේ ඉන්විටේෂන් එකේ ලියලා තියෙන්නේ ඔයාලගේ සංස්ථරය වෙනුවෙන් විශිෂ්ට දවල් ආහාර වේලක් වගේම තවත් පුදුම හිතෙන දේවල් වෝටර් ෆ්‍රන්ට් වලදී කියලා. ඉතින් මේක දැකලා සියාට නම් ගොඩක් සතුටුයි. ඊළඟට දෙන්න ගොඩක් ලස්සනට ලෑස්තිලා ඉද්දි එයාලව එක්කගෙන යන සී ප්ලේන් එකක් එනවා. මේක දැකලා දෙන්නට හිතා ගන්නවත් බැහැ. ඊට පස්සේ සතුටේ සී ප්ලේන් එකේ නැගලා මේ දෙන්නා යනවා එයාලට ආරාධනාව ලැබුණ රෙස්ටුරන්ට් එකට. ඊළඟට මේ දෙන්නා වෝටර් ෆ්‍රන්ට් හොටෙල් එකේදී ගොඩක් උණුසුම් විදිහට පිළි අරගෙන එයාලගේ ටේබල් එකට එක්කගෙන යනවා. මේ වෙද්දී ලස්සන කේක් එකක් එයාලා වෙනුවෙන්ම ලෑස්ති කරලා තමයි තියෙන්නේ. මේ වෙලාවේ විවාන් සියාට කියන්නේ මේක තමයි මගේ ජීවිතේ ලැබුණ හොඳම දවස් 6 කියලා. ඒකට ස්තුති කරන්න ඕනේ ඔයාට කියලා විවාන් මේ වෙලාවේ කියනවා. ඒත් විවාන්ට මේ සතුට මොහොත වුණත් දුකක් දැනෙනවා. මොකද සියාගේ සල්ලි වලින් ජීවත් වෙන්න උන එකට. ඒ වගේම එයාට දැන් අවුරුදු 30ක් වෙලා එයාට තාම හරියටම ස්ථිර ජොබ් එකක් නැති එකට. ඒ වගේම විවාන් කියනවා ජීවිතේ සතුට හොයාගෙන යද්දි මට සතුටෙන් ඉන්නේ ගැන අමතකනවා කියලා. මේත් එක මෙතෙන්ට එනවා අමුතු හෙයාර් ස්ටයිල් එකක් තියෙන ටිකක් වයසක පෙනුමක් තියෙන මිනිස්සෙ. ඉතින් මේ මිනිස්සයාගේ නම තමයි අබ්දුල් රසාක් ඛාන්. එයා තමයි මේ දෙනාට ලන්ච් එකට ආරාධනා කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙයා තමයි මේ හොටෙල් එකේ අයිතිකාරයා. මේ වෙලාවේ ඛාන් මේ දෙන්නගේ ඇනිවර්සරි එකට සුබපතලා එයාව අඳුන්වලා දීලා හොටෙල් එකේ බාර් එකට යනවා. මේ වෙලාවේ ඛාන් මේ දෙන්නට දෙනවා ඩොන් පෙරිනියොන් කියන ගොඩක් ලිමිටඩ් ෂැම්පේන් එකක්. මොකද අදේ දෙන්නගේ විශේෂ දවසක් නිසා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙනෙනවා විවාන් සහ සියා ඛාන් එක කතා කර කර ඉද්දි විවාන් දකිනවා බිත්තියේ එල්ලලා තියෙන හිස් පේන්ටින් වගේ. මේක දැකලා විවාන් ළඟට ගිහින් කියනවා ලස්සන පේන්ටින් ටිකක් කියලා. ඒත් සියා කියන්නේ ඒවා ඔක්කොම හිස් කියලා. ඒත් මේක අහලා ඛාන් කියනවා මේවා හිස් නෑ. මේ වගේ පිරලා තියෙන්නේ මම කියන්න අකමැති රහස් වලින් කියලා. ඊළඟට විවාන් කියනවා මේක ගැන මට තවත් දෙයක් කියන්න පුළුවන්. මේවා පිරලා තියෙන්නේ ඒ දිහා බලන අයගේ හිතවල තියෙන දේවල් වලින් කියලා.
රහස් ගැන මොකද්ද හිතන්නේ කියලා කාන් අහද්දි විවාන් කියනවා ඒක රහසක් මිස්ටර් කාන් මොකද රහස් කියන්නේ සෙක්සි දේවල් නිසා ඉතින් විවාන් උත්තර දෙන්න විදියට කාන් එයා වර්ණනා කරන්න පටන් ගන්නවා ඔන්න ඊට පස්සේ වෙන දේ මේ කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා මේ වෙලාවේ කාන් කියනවා එයාගේ මේ රෙස්ටුරන්ට් එක කනෙක්ට් කරලා තියෙනවා මිලියන 8ක ප්‍රේක්ෂකයන් ඉන්න ගේමින් වෙබ්සයිට් එකට කියලා මේක ඇහුවට පස්සේ සියා අහනවා මොන වගේ ගේමින් සයිට් එකක්ද කියලා ඒ වෙලාවේ කාන් කියන්නේ ඒක මම හැමෝත් එකම කරන සජීවී ගේම් එකක් මැඩම් ඒකේ නම තමයි ටේබල් නම්බර් 21 කියලා ටේබල් එකේ එක පැත්තක මං ඉන්නවා අනිත් පැත්තෙන් ඔයාලා ඉන්නවා කියලා කියනවා ඒ වගේම කාන් කියන විදිහට ප්‍රේක්ෂකව ගොඩක් කැමති විවාන් වගේ දක්ෂ කට්ටිය මේ ගේම් එකට එනවාට මේ ගේම් එකේ ප්‍රශ්න 8ක් තියෙනවා ඒ ප්‍රශ්නත් පෞද්ගලික ප්‍රශ්න ඒ කියන්නේ AI ගේ ජීවිතය ගැන තමයි ප්‍රශ්න අහන්නේ ඒ ප්‍රශ්න 8ට උත්තර දෙන්න ඕනේ ඔව් නෑ කියලා විතරයි ඒ විතරක් නෙමෙයි ඒ ප්‍රශ්නට අදාළ මොකක් හරි ටාස්ක් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ ඒක ඉවරනාම තමයි සල්ලි හම්බ වෙන්නේ හොඳම දේ තමයි මේ ගේම් එක දිනුව ෆීජියන් ඩොලර් බිලියන 10ක් දෙනවා ඒ කියන්නේ ඉන්දියන් කෝටි 21ක් මේ වෙලාවේ සල්ලි නැතුව ඉන්න මේ දෙනාට මේක ඇහුවට පස්සේ ගොඩක් සතුට හිතෙනවා ඉතින් මේ නිසා විවාන් අහනවා මේ ගේම් එකේ කඩන්න බැරි නීති රීති මොනවද කියලා ගේම් එකේ තියෙන නීතිය තමයි ගේම් එක මගදී අතහැරලා දාන්න බෑ ඒ වගේම බොරු කියන්නත් බෑ කියන එක ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නන්නේ විවාන් මේ ගේම් එකට එනවද නැද්ද කියලා සියාත් එක කතා කරනවා සියා නම් මේ ගේම් එකට සහභාගී වෙන්න උඩින්ම කැමති ඒත් විවාන් කියනවා එයාට මොකද්ද අමුත්තක් දෙනවා කියලා ඒ දිනුවට පස්සේ හම්බෙන සල්ලි නිසා මේ දෙන්නම ගේම් එකට ඇතුල් වෙන තීරණය කරනවා ඊට පස්සේ මේ ගැන කාන්ට ගිහින් කිව්වට පස්සේ කාන් මේ දෙනවත් එක්කගෙන රෙස්ටුරන්ට් එකට යනවා ඊට පස්සේ කාන් කරන්නේ රෙස්ටුරන්ට් එකෙන් එළියට ගිහිල්ලා ෂැම්පෙන් විදුරක් අරගෙන ඇවිත් ඒකට හැන්දකින් තුන් පාරක් තට්ටු කරනවා ඒත් එක්කම ඇතුළේ වගේම එළියේ හිටපු කට්ටිය ආපහු නැගිටලා මෙතනින් අයින් වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි රෙස්ටුරන්ට් එකේ තිබ්බ මේසපුඩ පවා අයින් කරනවා. ඊළඟට කට්ටියක් රෙස්ටුරන්ට් එකේ ඇතුළේ ඉඳන් ටේබල් නම්බර් 21 කියලා ටේබල් එකක් මේ කට්ටිය ළඟට අරගෙන එනවා. ඒ විතරක් නෙමෙයි ඔන්න දැන් ගේම් එකට කැමැත්තෙන් සහභාගී වුණා කියලා කියවෙන ගිවිසුමකුත් මේ දෙනට කාන් එක අත්සන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ෆෝම් එකකුත් ෆිල් කරනවා. ඉතින් දැන් දෙන්නගෙම අහන්නේ ප්‍රශ්න 8යි. ඒ ප්‍රශ්න 8ම එක්කෙනෙක්ගෙන් නෙමෙයි අහන්නේ. සමහර ඒවා විවාන්ගෙන් අහනවා වගේම සමහර ඒවා සියාගෙන් තමයි අහන්නේ. එක ප්‍රශ්නකට හරි උත්තරයක් දුනොත් ඒ වෙලාවෙම ප්‍රශ්නට අදාළ සල්ලි ටික හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි සියාගේ සහ විවාන්ගේ ෆෝන් දෙක අරගෙන කාන් ළඟ තියෙන ෆෝන් දෙකක් මේ දෙනාට දෙනවා. දීලා කියනවා අපේ ෆෝන් දෙක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. එන කෝල්ස් විතරයි. කෝල්ස් ගන්න බෑ. මොකද ඔයාලට කාගෙන්වත් උදව් ගන්න බෑ කියලා. මේ වෙලාවේ විවාන් කියනවා ඒ කියන්නේ ලයිෆ් ලයින් එකක් නැද්ද කියලා. එතකොට කාන් කියන්නේ තියනවා. ඒක තමයි ඇත්ත. වෙන මොකුත්ම නැහැ ඇත්ත ඇරෙන්න කියලා. මේ වෙලාවේ විවාන් අහනවා ඔයා කොහොමද දන්නේ අපි ඇත්ත කියනවද බොරු කියනවද කියලා. එතකොට කාන් කියනවා අපි හැමතැනම කැමරා හයි කරලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ අත්වලට ලයි ඩිටෙක්ටර්ස් හයි කරනවා. ඇත්ත කිව්වොත් බටන් එක කොළ පාට වෙනවා. බොරු කිව්වොත් ඒකෙන් රතු පාට එළියක් එනවා. ඒ වගේම මේ කෝටි 21යි ඔයාලගේ අතරට හරස් වෙන්න පුළුවන් බොරුවට විතරයි කියලා. ඉතින් දැන් ඔන්න මේ වෙන හැමදේම ලයිව් හැමෝටම වෙබ්සයිට් එකකින් පෙන්නනවා. මේක නිකම්ම ගේම් එකක් කියලා හිතුවට ඒක ඇත්තම දරුණු කතාවක් බලන් ගද්දි ඔයාලට තේරෙයි. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා කාන් මේ ගේම් එක පටන් ගන්නවා. ගේම් එකේ මුලදී අහන ප්‍රශ්න ටික හරි සරල ප්‍රශ්න ටිකක්. ඒත් ඒ සරල හැම ප්‍රශ්නයකටම සැකවුණු කතාව මොකද්ද කියලා දැනගන්න නම් ෆිල්ම් එකේ අවසාන වෙනකම්ම ඉන්න වෙනවා. ඊළඟට කාන් විවාන්ගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ මේකට හරියට උත්තර දුන්නොත් කෝටියක් හම්බ වෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි තමන්ගේ බිරිඳට මොකක් ප්‍රසිද්ධ තැනක ආදරය ප්‍රකාශ කරද්දී විවාන්ට ලැජ්ජාවක් ඇති වෙනවද කියන එක. මේකට උත්තරේ විදිහට විවාන් ඔව් කියලා උත්තර දෙනවා. ඇත්තටම විවාන් සියාට මිනිස්සු ගොඩක් ඉන්න තැනවලදී ආදරය කියන්නේ ලැජ්ජයි. ඉතින් විවාන්ගේ මේ උත්තරේ හරි කියලා ලයි ඩිටෙක්ට් එකෙන් පෙන්වනවා. ඊට පස්සේ තියෙන පළවෙනි ප්‍රශ්නට අදාළ කරන්න ඕනේ වැඩේ. මේ වැඩේ තමයි විවාන් එයාගේ බිරිඳව සුවාවල තියෙන ජනාකීර්ණ වීදියේක හැමෝම ඉස්සරහ සරාගේ විදිහට කිස් කරන්න ඕනේ. ඉතින් වැඩේ කරන්න වෙන නිසාම විවාන් සහ සියා ගෞස් කියන කාන්ගේ මනුස්සයත් එක්ක එතනින් යන්න හදනවා. හැබැයි යන්න කලින් කාන් කියන්නේ කැමරා හැම එකක්ම දිගටම ඔයාලා දිහා ඇහ ගහගෙන ඉන්නේ. මොකද මේක ඉන්ටර්නෙට් එකේ සජීව විකාශනය වෙනවා. කරුණාකරලා ඒ නිසා වංචා කරන්න එපා කියලා. ඊට පස්සේ ගෞස් එක මේ දෙන්නම කැමරා කරන අයත් එක්කම එතනට ගියාට පස්සේ ගෞස් මේ දෙන්නට පාර මැද තියෙන තැනක් පෙන්නලා එතනට යන්න කියලා කියනවා. ඊට පස්සේ මේ දෙන්නම එතනට යනවා. එතනට ගිහින් විවාන් සියාව කිස් කරන්න හැදුවත් හැමෝම එයා දිහා බලන් ඉන්නවා කියලා දැකපු විවාන්ට ගොඩක් ලැජ්ජා හිතෙනවා. ඒත් එක්කම ෆිල්ම් එකේ අපිට පෙනෙනවා විවාන්ගේ සියාගේ කැම්පස් කාලේ වුණ සිද්ධියක්. මුලින්ම සියා බොබී කියලා කොල්ලෙක් එක්ක තමයි යාළු වෙලා ඉඳලා තියෙන්නේ. ඒත් විවාන්ට ඒ වෙද්දි සියා ගැන ආදරයක් තිබිලා තියෙනවා. ඒත් එක දවසක් කැම්පස් එකේ පාටියක් දවසේදී විවාන් හැම වෙලේම සියා දිහා තමයි බලන් ඉන්නේ කියලා සියා දකිනවා. ඒ වෙලාවේ විවාන් දකිනවා බොබී නිතරම සියාත් එක්ක රණ්ඩු කරනවා කියලා. කොහොම හරි ඒකෙන් පස්සේ අවුල් ගියපු සියා එතනින් බොන්න කියලා යනවා. බොනතන ඉන්න විවාන් සියා එක්ක කතාවට සෙට්ටලා එයා කියනවා බොබී වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා. මේ වෙලාවේ සියා විවාන්ට කියලා තියෙනවා එයා බොබී ගැන මුකුත්ම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ සියා විවාන්ට කියනවා උපදෙස් දෙන්න වගේම නටන්නත් පුළුවන්ද කියලා. කොහොම හරි මේ දෙන්නා ඊට පස්සේ dance කරන්න පටන් ගන්නවා. ඉතින් dance කරද්දී දෙන්නා ලඟ
නිසා සියාව කිස් කරන්න විවන්ට අවස්ථාවක් හම්බුණත් පාටිකේ ගොඩක් කට්ටිය ඉන්න නිසා එයා ඒක නොකර ඉන්නවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට වර්තමානයේ වෙන සිද්ධියක් තමයි පෙන්වන්නේ. දැන් එදා වුණ දේ මතක් වුණ විවන් ඒ දේ හදාගන්නත් එක්කම සියාව සරාගේ විදිහට හැමෝම ඉස්සරහ කිස් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආපහු කාන් ගාවට ආවට පස්සේ කාන් නම් කියන්නේ නියම වැඩක් විවන්. මේක හරියට නිකන් ඔයාගේ පළවෙනි කිස් එක වගේ නියමට තිබ්බා. මිලියන 1.2ක හිට් එකක් ලැබිලා තියෙනවා කියලා. ඒත් මේ වෙලාවේ විවන් හැසිරෙන්නේ අමුතු විදිහට. විවන් හැමෝටම මේ වෙලාවේ කියනවා ඔයාලා මේ ගේම් එකක් නෙමෙයි කරන්නේ. මේක නිකන් ෂෝ එකක් විතරයි. නැත්තම් කිස් කරන එකට මෙච්චර ගෙවන්නේ කවුද? ඔයා මාව රැවට්ටුව නේද කියලා විවන් මේ වෙලාවේ කියනවා. කොහොමාර එහෙම කියලා විවන් සියත් එක්ක කාන්ට සමුදිලා යන්න හදද්දි ගවුස් පිට වෙන දොර විදිහට එයාලට ඇරලා දෙන්නේ කෝටි 21ක් තියෙන කාමරේ. මේක දැකලා දෙන්නටම හිතා ගන්නවත් බැරි වෙනවා. ඉතින් මේ හැමදේම ඇත්ත කියලා විවන්ට ඒ වෙලාවේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේ කාන් කියනවා මේ ගේම් එකේ වැදගත්ම නීතිය තමයි බොරු කියන්න බැරි එක. බොරු කිව්වොත් මැරෙනවා. ඉතින් මාත් කවදාවත් ඔයාලට බොරු කිව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි. මේ කෝටි 21කින් දැන් කෝටියක් අඩුයි. මොකද දැනටමත් මෙතනින් 1 කෝටියක් මම ඔයාගේ account එකට බැර කරලා තියෙන්නේ කියලා. ඇත්තටම මේ වෙලාවේ විවන් දකිනවා එයා මෙවෙනකොට දිනපු සල්ලිත් එයාගේ account එකට වැටිලා කියලා. මේක දැකලා හොඳටම shock වුණ මේ දෙන්නා මිස්ටර් කාන්ගෙන් සමාව ඉල්ලනවා. ඒ නිසාම ආපහු මේ දෙන්නා ගේම් එකට එනවා. දැන් ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ මේ දෙන්නා ලැබෙන දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ සියාගේ. ප්‍රශ්නේ අහන ගම මිස්ටර් කාන් හදපු කෑම එකක් මෙයාල ගාවට අරගෙන එනවා. ඉතින් ප්‍රශ්නේ විදිහට සියා කාන්ගෙන් අහනවා සියා ඔයාගේ හස්බන්ඩ් ඔයා ගැන හැමදේම දන්නවා කියලා හිතනවද කියලා. මේක අහලා සියා ටිකක් අවුල් යනවා මොකද සියාත් දන්නවා එයා ගැන හැමදේම විවාන්ට කියලා නැහැ කියලා. ඒ නිසා කල්පනා කරලා සියා නැහැ කියලා උත්තර දෙනවා. ඉතින් මේ උත්තරෙත් ඇත්ත කියලා ලයි ඩිටෙක්ටර් එකෙන් පෙන්වනවා. මේ උත්තරේ විවාන් ටිකක් shock වුණා. සල්ලි හම්බෙන්න නිසාම එයා එක බෙඩියක් ගණන් ගන්න යන්නේ නැහැ. ඊට පස්සේ තමයි සියාට දෙවෙනි ප්‍රශ්නෙට හිතපුවත් නැති ටාස්ක් එකක් එයාට හම්බ වෙන්නේ. ඒ ටාස්ක් එක තමයි සියා කාන් හදාගෙන ආපු කෑම එක ඒ වෙලාවේ කන්න ඕනේ. ඒ වගේම කාන් අහනවා විවාන්ගේ තව කෝටියක් වෙනුවෙන් ඔයාගේ බිරිඳ මේ කෑම එක කයිද? ඇත්තර මේ කෑම එකේ තියෙන්නේ පොඩි ක්‍රුමීන් ගෙම්බ වගේ පොඩි පොඩි සත්තුන්ගෙන් හදපු කෑම එකක්. ඉතින් මේක දැක්කම මස්මාළු කන්න නැති සියා විතරක් නෙමෙයි මස්මාළු කන කෙනෙක්ටවත් මමනට යන්න එනවා. ඒත් මේ වෙලාවේ විවාන් කාන්ට කියනවා මං හොඳටම සියා ගැන දන්නවා. එයා මේ වෙලාවේ වහකේවත් මේ කෑම එක නම් කන්නේ නැහැ කියලා. ඒත් ඒ වෙද්දි සියා මේ කෑම එක අරගෙන අපිරියාවෙන් පොඩ්ඩක් කනවා දැකලා විවාන් පුදුම වෙනවා. කාපු ගමන් සියා ඉක්මනටම බාත්รูම් එකට දුවලා ගිහින් වමනේ දානවා. මේ වෙලාවේ කාන් විවාන්ට කියනවා මේ ගේම් එක හරිම සුන්දරයි මිස්ටර් විවාන්. දැන් ඔයා දැනගත්තනේ ඔයාගේ වයිෆ් ගැනත් කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. කොහොමරි අමාරුවෙන් මේ වැඩේ ඉවර කරපු මේ දෙනාට තවත් කෝටියක් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙයාලා මෙවෙනකොට කෝටි දෙකක් දිනලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට මේ දෙනාට මොන වගේ දේවල් කරන්න සිද්ධ වෙයිද කියලා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්නනවා සියා අවුලෙන් වගේ ඉදදි කාන් කියනවා එයාට ඇස් දෙක පියාගෙන කෝටි 21ක් දෙනලා එයාලා ඒ වගේ මොනවද කරන්න කියලා හිතලා බලන්න කියලා. ඉතින් මේ විදිහට කරපු සියාගේ මොනට හිනාවක් එනවා. කාන් මේ වෙලාවේ කියනවා හැමදේම සල්ලිවට ගන්න පුළුවන් වුණාට අපිට අතීතේ සල්ලිවට ගන්න බෑ කියලා. ඒත් ඒ වෙලාවේ සියා කියන්නේ ඒත් සල්ලිවට අපිට අතීතේ අමතක කරලා දාන්න පුළුවන් කියලා. කොහොමරි ඔන්න ඊළඟට පෙන්නන්නේ මේ කට්ටියගේ තුන්වෙනි ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ විවාන්ගෙන්. කාන් අහන ප්‍රශ්නේ තමයි එයා කවදා හරි කාවා හරි නොමග යවලා තියනවද කියන එක. එහෙම නැත්නම් මෝඩයාට අඳලා තියනවද කියන එක. ඉතින් මේක අහලා විවාන් කියනවා ඕනම කෙනෙක්ට ජීවිතේ සාර්ථක වෙන්න ඕනේ නම් ඔයා කිව්ව දේ කරන්නම වෙනවා. ඒත් මේ වෙලාවේ කාන් කියනවා පැහැදිලි කිරීමක් නෙමෙයි. ඔව්ද නැද්ද කියලා විතරක් කියන්න කියලා. ඉතින් මේ වෙලාවේ විවාන් ඔව් කියලා උත්තර දෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ විවාන්ගේ කැම්පස් කාලේ වෙන සිද්ධියක්. එදා කොලෙජ් එකේ පාටියෙන් පස්සේ විවාන් යනවා සියාගේ බෝයෆ්‍රෙන්ඩ් බොබීව හම්බ වෙන්න. ගිහින් එයා කියනවා පාටික වෙලාවෙදි එයා සියාව හම්බ වෙලා දෙන්න එකට බීලා මත් වුන නිසා එදා රෑ දෙන්න එකට හිටියා කියලා. බොරුවට මෙහෙම කතාවක් කියලා විවාන්ට ඕනේ සියාව කොහොමරි අයිති කරගන්න. කොහොමර මේ දෙන්න ඉන්න තැනට සියා ආවට පස්සේ බොබී සියාට එකපාරම කම්බුල්ට ගහලා එතනින් යනවා. ඉතින් මේ සිද්ධියෙන් සියා හොඳටම අවුල් වෙනවා. එයා අඬාට යන්න හදද්දි විවාන් එයාගේ පස්සෙන්ම ගිහින් කියනවා අපි දෙන්න එකට නටපෙක පළවෙනි වසර කෙනෙක් දැකලා ගිහින් බොබීට කියලා තියෙනවා. ඒ නිසා බොබීට තරහ ගිහින් මටත් බැන්න. සියා මං ඔයාට කලින් කිව්වනේ බොබී වගේ කෙනෙක් ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මේ විදිහට තමයි සියාව විවාන් එයාගේ කරගන්නේ. දැන් අපිට වර්තමානයේ වෙන දේවල් තමයි පෙන්වන්නේ. ඉතින් මේ වෙලාවේ විවාන්ගේ උත්තරේ හරි. ඒ වගේම ඒකට අදාළ වැඩේ තමයි ඊට පස්සේ තියෙන්නේ. මේ ටාස්ක් එක තමයි විවාන් කොහොමරි කාන්ව මෝඩයට අඳලා එයාව ඉන්න තැනින් මෙන තැනකට යවන්න ඕනේ. ඒත් විවාන් කියනවා එයා මැජික් කාර් එක නෙමෙයි. ඒ නිසා ඒක නම් කරන්න බෑ කියලා. ඒත් මේ වෙලාවේ විවාන් කියනවා ඔයා දැන් පෙන්න පුතන්ට ගියොත් මම වචන තුනක් කිව්වට පස්සේ ඔයා මෙතෙන්ට අනිවාර්යෙන්ම එනවා. ඒක නම් වගකීමෙන් කියන්න කියලා. ඉතින් මේ කතාව ආපු කාන් කියනවා ඒක නම් කොහොමත් වෙන්නේ නෑ කියලා. ඊට පස්සේ එයා එතනට යනවා. එතනට ගිය ගමන් සියා කාන්ට කියන්නේ මිස්ටර් කාන් ඔයා දක්ෂ වුණාට පුංචි බොරුවට වුණත් ඉක්මනටම ඇන්දෙනවා කියලා. ඉතින් ওই විදිහට මේ දෙන්නා කෝටි 3කුත් දිනා ගන්නවා. මේ වෙද්දි විවාන්ට නම් මේ ගේම් එක ගැන අමුත්තක් දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් ඊළඟට තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ. මෙතනින්දන් තමයි මේ ගේම් එක හිතා ගන්න බැරි දේ වෙනස් වෙන්න පටන් ගන්න. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ කාන් මේ දෙන්නවත් එකගෙන යනවා වෙනම තැනකට මේ ගේම් එක කරන්න. ඉතින් මෙහෙම යන ගමන් කාන් මේ දෙන්නට කියනවා බයි කියන එක මේ ලෝකේ අස්සක් මුල්ලක් නැරම තියෙනවා. බයි නිසා හැමදේම රඳා පවතින්නේ. ඉතින් ආදරේ අතරටත් බය ආවහම තමයි ජීවිතේ රසවත් වෙන්නේ කියලා.
කොහොමරි ඔන්න අදාල්තන්ට ගියාම කාන් කියනවා විවන්ගේ හතරවෙනි ප්‍රශ්නේ විදිහට තමන්ගේ ආදරේ බේරගන්න ඕන නම් ඔයා බයිහිතර ඕනම දෙයකට මොන දෙන්න ලෑස්තිද කියලා. ඉතින් මේකට විවන් ඕ කියලා ඇත්තටම උත්තර දෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන මේ ප්‍රශ්නේ අදාළ වැඩේ. ඉතින් මේක කරන්න මේ කටේ ලැබ් එකට යනවා. ගියාට පස්සේ කාන් කියනවා ආදරේ වෙනුවෙන් විවන් එයාට වැඩියෙන්ම බය දෙයට මොන දෙන්න ලෑස්ති වෙන්න කියලා. ඔන්න කොහොමරි මේකෙදි සියාව හොඳටම සීල් කරලා තියෙන වීදුරු පෙට්ටියකට දාලා ලොක් කරනවා. ඒකේ යතුර වෙනම මැෂින් එකකට දාලා තමයි ලොක් කරලා තියෙන්නේ. ඉතින් ඒ යතුර ගන්නන ලොක් එක ඇරෙන්නේ බෝතලයකට විවන්ගේ ලේ මිලිලීටර 500ක් පිරුණොත් විතරයි. මේ සිද්ධියෙන් පස්සේ ෆිල්ම් එකේ අපිට ආපහු පෙන්නන්නේ කැම්පස් කාලේ වෙන සිද්ධිය. මේ වෙද්දි සියා සහ විවන් කියන්නේ ආදරවන්තයෝ. දවසක් සියා සහ විවන් ලයිබ්‍රරි එකේ ඉද්දි විවන්ගේ යාළුවෝ ටික ෆස්ට් ඉයර් එකේ ඉන්න අක්‍රම් කියන කොල්ලට රැග් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒ රැග් එක තමයි අක්‍රම් දොර ඇරගෙන එද්දි එයාගේ ඇඟට ලේ වගේක් වැටෙන විදිහට හදලා තියෙන එක. මේ තියෙන ලේ කියලා නොදැන එතනට ආපු විවන් ඒ රැග් එක දැකලා කලන්ත හැදෙනවා. මොකද එයා ලේ වලට ගොඩක් බය කෙනෙක්. ඊළඟට අපිට ආපහු පෙන්වන්නේ වර්තමානයේ වෙන කතාව. මේ අතීත සිද්ධිය ගැන විවන් හිත හිතෙද්දි කාන් කියනවා මේ වීදුරු පෙට්ටියේ ඔක්සිජන් තියෙන විනාඩි 7කට විතරයි කියලා. මේක අහලා තරහා ගිහපු විවන් සියාව එළියට ගන්න කියලා කිව්වා. කාන් කියනවා දැන් නම් තත්පර 30ක් ඉවර වෙලා කියලා. ඉතින් වෙලාවත් යන නිසා විවන් ඉක්මනින්ම ලැබ් එක ඇතුලෙන් කටුවක් හොයාගෙන එයාගේ ලේ ටිකක් අමාරුවෙන් කොමරේ අරගන්නවා. ඉතින් විනාඩි 7 ඉවර වෙගෙන එද්දිම ඉක්මනින්ම විවන් ඇවිත් සියාව නිදහස් කරගන්නවා. මේ වෙද්දි සියාටත් හුස්ම ගන්න ටිකක් අමාරුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. මේක දැකලා බය වුණ විවන් කාන්ට බයිනවා එයාට අනතුරක් හැමුණා නම් කියලා. ඒත් කාන් කියනවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. බර කිව්වොත් තමයි මැරෙන්නේ කියලා. ඒ වෙලාවේ එයාලා කෝටි 4කුත් දිනා ගන්නවා. ඊට පස්සේ මේ කට්ටිය යන්නේ කෝටි 5 ප්‍රශ්නෙට. ඉතින් මේ ප්‍රශ්න අහන්නේ සියාගෙන්. මේ ප්‍රශ්නේ තමයි ඔයා හිතනවද ඔයාගේ කොණ්ඩේ නැති වුණොත් ඔයාගේ සැමියා ඔයාට ඔය විදිහටම ආදරේ කරයි කියලා. ඉතින් මේකට සියා ඔව් කියලා උත්තර දෙද්දි ලයි ඩිටෙක්ට් එකත් කොළ පාට වෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ උත්තරේ හරි. ඊළඟට ඒ ප්‍රශ්න අදාළ ටාස්ක් එක ඇහුව ගමන් මේ දෙන්නා ගොඩක් පුදුම වෙනවා වගේම කලබල වෙනවා. ඒක තමයි සියාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම කපලා කාන්ට දෙන්න ඕනේ. මේකට නම් පොඩ්ඩක්වත් සියා කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ කාන් කියන විදිහට රස්සාවක් නැතුව සල්ලිත් නැතුව විවන් ඉන්නේ. ඉතින් මේක කරොත් කෝටි 5ක් හම්බ වෙනවා. ඒ සල්ලි කොණ්ඩේට වඩා වටිනවද කියලා එයා සියාගෙන් අහනවා. හැබැයි ඉතින් විවන් නම් මේකට කැමති වෙනවා. ඒ නිසා සියාටත් ඒකට අකමැත්තෙන් වුණත් කැමති වෙන්න සිද්ධ වෙනවා. කොහොම හරි මේ කොණ්ඩේ කපන එක විවන්ටම කරන්න කියද්දි තමයි මේ කට්ටිය දැනගන්නේ කොණ්ඩේ කපනවා කියන්නේ සියාට කොණ්ඩේ තට්ටෙම ගන්න වෙනවා කියලා. ඒක නම් තනිකරම පිස්සු වැඩක් කියලා හිතන විවන් මේ ප්‍රශ්නේ අතාරිනවා කියලා කිව්වත් කාන් කියන්නේ හැම ප්‍රශ්නයකටම හරියටම උත්තර දෙන්න ඕනේ. අතාරින්න බෑ කියලා. ඒත් විවන්ට මේ නිසා හොඳටම තරහ ගිහින් එයා මේ තරගෙන් අයින් වෙනවා කියලා කාන්ට කියලා ඒ දෙන්නත් එක එතනින් පිටත් වෙලා යනවා. මේ දෙන්නට කාන් මේ වෙලාවේ මුකුත් කියන්නේ නැතුව ඉස්සරහට යන්න දෙනවා. ඉතින් මේකත් කාන්ගේ ප්ලෑන් එකක්ද? අපි බලමු මොකද්ද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් දැන් විවන් සියත් එක්ක බෝට් එකක නැගලා යන ගමන් ඉදදී එයාලගේ අතේ බැඳලා තියෙන ලයිට් ඩිටෙක්ට් එක එලාමෙක්කුත් එක්ක එකපාරම නිල් පාට වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ නිසා මේ දෙන්නා හොඳටම කලබල වෙනවා. ඊළඟට කාන් මේ දෙන්නට කතා කරලා කියනවා එයාලා කිලෝමීටර් 10කට වඩා දොර ගියොත් දෙන්නගෙම අතේ තියෙන ඩිවයිස් එක පොපරලා දෙන්නගෙම අත් දෙක නැති වෙයි කියලා. ඉතින් මේක නවත්තන්න ඕන නම් ආපහු දෙන්නටම එන්න වෙනවා කියලා කාන් මේ වෙලාවේ කියනවා. ඉතින් මේ නිසා මේ දෙන්නට ආපහු හරවගෙන එන්න සිද්ධ වෙනවා. දැන් නම් විවන්ට ගොඩක් තරහා ගිහින් ඉන්නේ. සල්ලි වලට තවත් මේ වගේ දේවල් කරන්න බෑ කියලා එයා හිතනවා. ඊට පස්සේ ආපහු ගියපු විවන් කාන්ට කියනවා ඉක්මනට මේක ගලවලා අයින් කරන්න කියලා. ඒත් කාන් කියන විදිහට මේක ගලවන්න නම් එක්කෝ මේ දෙන්න මේ ගේම් එක ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් දෙන්නගේ අත් දෙක කපලා දාන්න ඕනේ. ඒ වගේම මේක නීති විරෝධී වැඩක් කියලා සියා කිව්වා. කාන් මේ වෙලාවේ ඒ දෙන්න සයින් කරපු ගිවිසුම පෙන්වනවා. ඉතින් දැන් කරන්න දෙයක් නැති නිසා මෙතන ආපහු ගේම් එක ප්ලේ කරන්න පටන් ගන්නවා. ඒ නිසා විවන්ටයි සියාටයි පස්වෙනි ප්‍රශ්නට අදාළ ටාස්ක් එක සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා. ඉතින් සියා අඬාට වුණත් ඒ දේ කරන්න කැමති වෙනවා. විවන් සියාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම තට්ටේ ගන්නවා. ඉතින් මේ කාන් මොන වගේ දෙයක්ද මේ දෙන්නත් එක්ක කරන්න යන්නේ? ඒක නම් අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ ඔන්න 6 වෙනි ප්‍රශ්නේ මේ කට්ටියගෙන් අහන්න යනවා. 6 වෙනි ප්‍රශ්නේ අහන්නේ විවන්ගෙන්. ඒක තමයි කවදාද දවසක සියාට අතක් උස්සලා තියෙනවද කියලා කාන් අහනවා. මේ සිද්ධියෙන් පස්සේ ඊළඟට ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ අතීතයේ වුණ සිද්ධිය. මේ දෙන්න කසාද බඳලා ටික කාලයක් ගියාට පස්සේ සියා ප්‍රෙග්නන්ට් වෙලා තියෙනවා. ඒත් සියා විවාහට නොකියම ඒ දරුවා නැති කරගෙන තියෙනවා. ඉතින් මේ සිද්ධිය දැනගෙන විවාහට ගොඩක් තරහ ගෙන් සියාගේ කම්මුලට පාරක් ගහලා තියෙනවා. ආපහු වර්තමානට ආවට පස්සේ විවාන්ට මේ සිද්ධිය මතක් කළා ඇස්වලට කඳුළු එනවා. ඒ වෙලාවේ විවාන් කියනවා ඔයා අහන හැම ප්‍රශ්නෙකම උත්තර දෙන්න ඕන කියලා ගිවිසුමේ ලියලා නැහනේ. මේ වෙලාවේ විවාන්ගේ නිශ්ශබ්දතාවෙන් කාන් ඕ කියන උත්තරේ කියලා එයා පිළිගන්නවා. ඊට පස්සේ තියෙන ඒකට අදාළ ටාස්ක් එක කරන්න. මේ වෙලාවේ කාන් කියනවා හිට් එක හම්බුනොත් තමයි මගේ වෙබ්සයිට් එකට මිලියන ගාණක හිට්ස් එකක් හම්බ වෙන්නේ කියලා. ඒ ටාස්ක් එක විදිහට කාන් කියනවා විවාන් සියාගෙන් හොඳ කම්මුල් පාරක් කන්න ඕනේ කියලා. හැබැයි පොඩි පාරක් නෙවෙයි. ඒ සද්දට එයාලගේ කාමරේ තියෙන කම්පණය මන මීටර එක 120 වෙනකම් වැදින්න ඕනේ කියලා කියනවා. ඉතින් කම්මුල් පාරවත් දෙක තුනක්ම ගහලා තමයි හරියට සද්ද එන්න සැර පාරක් සියා විවාන්ට ගහන්නේ. ඒ අතරම කාන්ට කෝල් එකක් එන නිසා ටිකක් එහා පැත්තට යනවා. මේ අතර විවාන් සියාට කියනවා මං කිව්ව එක අහන්න. මේ මිනිහා අපි ගැන ගොඩක් දේවල් දන්නවා. අපි ඒවා කිව්වේ නැහැ කියලා ගිවිසුමේ ලිව්වෙත් නැහැ. ඔයාගේ ගබ්සාව ගැන මගේ රස්සාව නැති එක වගේම මම ලේවලට බය කෙනෙක් ගැනත් එයා හැමදේම දන්නවා කියලා. ඒ වෙලාවේ මෙදන්නට ඇහෙනවා ෆෝන් එකෙන් කාන් සින්දුවක් එනවා එහා පැත්තෙන් කතා කරන කෙනාට.
ඉතින් මේ ඇත්තරම කාන් කියන්නේ මානසික රෝගියෙක්ද කියලා ඔයාලටත් හිතෙනවා ඇති. ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා. ඊට පස්සේ කාන් එකපාරම ෆෝන් එක කට් කරලා විවාන්ගේ කෝටි 7 ප්‍රශ්නේ අහනවා. ඒක තමයි ඔයා කිසිම හේතුවක් නැතුව නොදන්න කෙනෙක්ට හිරිහැර කරලා තියනවාද කියන එක. ඒකට විවාන් ඔව් කියලා උත්තර දෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා විවාන් එයාට මේ ප්‍රශ්නේදී කරන්න තියෙන වැඩේ කරන්න එක තැනකට ගිහින් ඉන්නවා කියලා. ඒ වගේම තමයි එයාගේ අතේ පොල්ලකුත් තියෙනවා. එයාට කාන් දීලා තියෙනවා එක කාර් එක නම්බර් ප්ලේට් අංක වගේක් ලියලා තියෙන කොළයක්. ඉතින් විවාන්ට කරන්න තියෙන්නේ ඒ කාර් එක කුඩු කරන එක. ඊට පස්සේ විවාන් ඒක කරද්දී එතනට ඒ වාහනේ අයිතිකාරයේ එයාගේ යාළුව කට්ටියක් ඇවිල්ලා විවාන්ට හොඳටම ගහනවා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් පොලිසියට කෝල් එකක් එනවා. කළු ෂර්ට් එකකුයි ඩෙනිමකුයි ඇඳගෙන ඉන්දියානුවෙක් වාහනයකට පහර දෙනවා. ඉතින් ඇත්තටම මේක කරන්නේ කාන්ම තමයි. මේත් එක්ක විවාන් මේ පොලිසිය ළඟට ඇවිත් උදව් ඉල්ලනවා කාන් ගැන කියලා. ඒත් පොලිසිය ඒ ගැන විශ්වාස කරන්නේ නැතුව විවාන්ට තුවක්කුව දික් කරනවා. එන්සා විවාන්ට සිද්ධ වෙනවා ආපහු ඒ වාහනයට නැගලා කාන් ළඟට යන්න. ඒත් කාන් ළඟට ගිහින් සියා හොයද්දී එතන සියා නැහැ කියලා එයා දකිනවා. මේ වෙලාවේ කාන් විවාන්ට කියනවා විවාන් ගේම් එකේ එක නීතියක් කඩලා කෙනෙක්ගෙන් උදව් ලැබු නිසා සියාට ඒකෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා කියලා. ඒකට සියාට ලැබුණු දඬුවම තමයි එයා ගණිකාවක් විදියට අඳලා එක ක්ලබ් එකකට කෙනෙක් අරගෙන යනවා. මේක වීඩියෝ එකෙන් කාන් විවාන්ට පෙන්නනවා. ඉතින් ගිහින් එයාව බේරගත්තේ නැත්නම් හැමෝම එයාගේ නිරූතය දකි කියලා විවාන්ව බය කරනවා. මේ වෙලාවේ තරහ ගිහපු විවාන් කාන්ට තිරසනෙක් කියලා බනින්දි කාන් කියනවා මිනිස්සු මරනවා විවාන්. එයාලා ඒව කරන්නේ විනෝදෙට. සතාගේ මිනිස්සයාගේ වෙනස තමයි සතු ඒ වගේ විනෝද වෙන්නේ නැති එක කියලා. ඉතින් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති නිසා විවාන් වේගෙන් දුවගෙන ගිහින් සියාව බේරගන්න ක්ලබ් එකට එනවා. මේ වෙද්දි සියාගේ ඇඳුම් එකින් එක ගලවන ගමන් තමයි තියෙන්නේ. කොහොම හරි අවසාන මොහොතේදී විවාන්ට පුළුවන් වෙනවා එතන ඉන්න අනිත් අයට ගහලා සියාව බේරගන්න. ඉතින් මේ සිද්ධුන දේත් එක්ක සියා ගොඩක් අඬන ගමන් විවාන්ගෙන් අහනවා ඇයි විවාන් අපිට මේ විදිහට කරදර කරන්නේ? මාව ගෙදර ගිහින් දාන්න කියලා. මෙතනට කාන් එද්දිම ක්ලබ් එකේ අනිත් කට්ටිය එතනින් එළියට යනවා. ඊළඟට එයා මේ දෙන්නට කියනවා මේ වගේ දේවල් වෙනත් ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. ඉතින් ඇයි ඔයාලට විතරක් වෙන්න බැරි? ඔයාලගේ වාසනාව ගැන හිතද්දි මේ හැම දෙයකටම පස්සේ ඔයාලට අඩුම සල්ලිවත් හම්බ වෙනවා. ඒත් වැදගත් පුද්ගලයෙක් තිරසන් වැඩක් කරලා ඒකෙන් විනෝදයක් ලබනවා. මට තවත් මේක කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් මේක අහලා විවාන් සියාව තුල් කරගෙන කාන්ට කියනවා මිස්ටර් කාන් ඔයාත් දන්නවා මාත් දන්නවා මේක ගේම් එකක් නෙවෙයි කියලා. මේ වෙලාවේ කාන් කියනවා ඔයා මට ස්තුති කරන්න ඕනේ විවාන්. මේක සැබෑ ජීවිතේ නෙමෙයි ගේම් එකක් වුණාට. නැත්තම් ඔයාට සීදිවි හානි කරගන්න හිතේ. ඉතින් මං දැන් මේ ගේම් එකේ අවසාන ප්‍රශ්නය අහන්නම් කියලා. ඉතින් මේක අහද්දි ඔයාලට තේරෙනවා ඇති කාන් නොකියන අඳුරු කතාවක් මේ ගේම් එක ඇතුලේ තියෙනවා කියලා. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට සිද්ධ වෙන්නේ කියලා. ඔන්න අන්තිමට 8 වෙනි ප්‍රශ්නේ ඇතුලේ තවත් ප්‍රශ්න 7ක් තියෙනවා. මේක හරියට රැපිඩ් ෆයර් එකක් වගේ. ඉක්මනින් උත්තර දෙන්න ඕනේ. එක ප්‍රශ්නකට කෝටි 2ක් හම්බ වෙනවා. ඉතින් කාන් එක දිගටම ප්‍රශ්න 7 අහගෙන යනවා. මේ හැම ප්‍රශ්නකටම ඇත්ත නෙමේ බොරු තමයි කියන්න ඕනේ. ඒ කියන්නේ ඇත්තනම් ඔය කියනවා වෙනුවට නෑ කියලා තමයි කියන්න ඕනේ. උත්තරේ අනිත් පැත්ත තමයි දෙන්න ඕනේ. ඒ නිසා ලයි ඩිටෙක්ටර් එක රතු පාට වෙනවනම් ඒක තමයි කාන් හරි උත්තරේ කියලා පිළිගන්නේ. ඔන්න ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පෙන්වන්නේ කාන් එක දිගට සියාගෙන් ප්‍රශ්න අහගෙන යනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි සියා විවාහ වෙලා ඉන්නේ කාන් එක්කද? ඒකට සියා නෑ කියලා උත්තර දෙනවා. දෙවෙනි එක තමයි කළු පාටින් තියන්නේ ඔයාගේ කොණ්ඩෙද කියන එක. ඒකට සියා ඔව් කියලා උත්තර දෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ තමයි සියාට ඕනේ දහනවා කාන් පාරේ බල්ලෙක් වගේ මැරලා යනවා දකින්න. ඉතින් සියා ඒකට ඔව් කියලා උත්තර දෙනවා. හතරවෙනි ප්‍රශ්නේ විදිහට කාන් කියනවා ක්ලබ් එකේදී මිනිස්සු ඔයාගේ ඇඟෙන් විනෝද වෙද්දි ඔයත් ඒකෙන් විනෝදයක් ලැබුවද කියලා. ඉතින් සියා ඒකට ඔව් කියලා උත්තර දෙනවා. පස්වෙනි ප්‍රශ්නේ තමයි මෙච්චර දේවල් වෙලත් ඔයාට ඔයාගේ කෝටි 21 ඕනද කියන එක. ඉතින් ඒකට සියා නෑ කියලා උත්තර දෙනවා. හයවෙනි ප්‍රශ්නේ තමයි සියා විවාන්ට ආදරේද කියන එක. ඒකට සියා නෑ කියලා උත්තර දෙනවා. ඔන්න රැපිඩ් ෆයර් එකේ අන්තිම ප්‍රශ්නට කාන් එනවා. මේ වෙද්දි සියා සහ විවාන් කෝටි 19ක් දිනලා තියෙනවා. දැන් ඉතුරුලා තියෙන්නේ කෝටි 2 අවසාන ප්‍රශ්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි කසාදෙන් පස්සේ සියා කාත් එක්ක හරි නිදියලා තියෙනවද කියන එක. මේකට සියා ඔව් කියලා උත්තර දෙනවා. ඒත් එක්කම හැම වෙලේම රතු පාට පත් වෙලා තිබුණ බල්ප එක එකපාරම කොළ පාට වෙනවා. ඉතින් ඒ කියන්නේ එයා වෙන කාත් එක්ක හරි නිදාගෙන තියෙනවා කියන එක. මේ වෙලාවේ කාන් කියනවා මේ මොකද? ඔයා කියන්න ඕනේ බොරුනේ කියලා. ඒත් සියානම් කියන්නේ එයා බොරුවක් තමයි කිව්වේ. එයා එහෙම කාත් එක්කවත් ඉඳලා නැහැ කියලා. මේ වෙලාවේ කාන් කියනවා එතකොට ඔයාගේ බොස් රාජ්මල් හෝත්‍රි කියලා. ඇත්තටම ඒක බොරු කියලා කිව්වත් විවාන්ට මේ වෙලාවේ විශ්වාස කරවන්න කාන් මේ වෙලාවේ කරන්නේ සියාගේ ෆෝන් එකෙන් රාජ්ට මැසේජ් එකක් දානවා. එදා රෑ මං ඔයත් එක්ක ගොඩක් විනෝද රාත්‍රියක් ගත කරා කියලා. ඇත්තටම රාජ්යෙන් රිප්ලයි එකක් ආවට පස්සේ සියා ඇත්තටම විවාන්ට ද්‍රෝහි වුණා කියලා එයාට තේරෙනවා. ඒත් සියා බගපැත් වෙලා ඉල්ලනවා එයාට සමාව දෙන්න කියලා. එයාව රස්සාවෙන් අයින් කරනවා කියලා සියාට තර්ජනය කරලා තියෙනවා කියලා තමයි එයා කියන්නේ. ඒ නිසා තමයි විවාන්ටත් රස්සාවක් නැති නිසා ඒ දේ කරන්න උනේ කියලා සියා කියන්නේ. ඉතින් මේක අහලා විවාන්ට දරා ගන්න බැරි තරම් වේදනාවක් වගේම සියා ගැන තරහක් ඇති වෙනවා. මෙච්චර පණ වගේ ආදර කරපු සියා එයාට කරපු දෙයට එයා සියාව අල්ලන්නේවත් නැහැ. ඒ වගේම සියා ගැන ගොඩක් කලකිරෙනවා. මේ වෙලාවේ කාන් කියනවා මේ ගේම් එක තාම ඉවර නැහැ. විවාන් ඔයාගේ වයිෆ් ගේම් එකේ ලොකුම නීතිය කැඩුවා. ඉතින් බොරු කිව්වොත් මරණය තමයි අත් වෙන්නේ කියලා. ඒ නිසා දැන් එයාට මැරෙන්න සිද්ධ වෙනවා කියලා කාන් මේ වෙලාවේ කියනවා. ඉතින් මේකට ගොඩක් බය වෙලා විවාන් කියන්නේ ඒ දේ කරන්න එපා. ඔයා කියපු හැමදේම අපි කරා. ඒ නිසා එයාව අතාරින්න කියලා. හැබැයි විවාන්ට එක අවස්ථාවක් තියෙනවා සියාව බේරගන්න. ඒක තමයි විවාන්ට සිද්ධ වෙනවා සියා වෙනුවට වෙන කෙනෙක්ව මරලා දාන්න. ඒක දැනගත්තට පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා විවාන් ඒකට කැමති වෙනවා. ඒ නිසා මේ වෙලාවේ විවාන් තුවක්කුවක් අතට ගන්නවා. ආපහු රෙස්ටෝරන්ට් එක එන ගමන් ඉන්නකොට විවාන් සියාව ගණන් ගන්නෙවත් නැහැ. ඒ වගේම එයා දිහා බලන්නෙවත් නැහැ.
කොහමරි මෙයාලා විවාන්වයි සියාවයි එක්කගෙන යනවා රෙස්ටුරන්ට් එකේ එක කාමරයක ඉන්න එක කොල්ලෙක් ළඟට. පේන විදිහට මේ කොල්ලා මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. ඒ වගේම එයා බිම තමයි ඉඳගෙන ඉන්නේ. මෙතන ඉන්න මේ කොල්ලා දැක්කට පස්සේ විවාන් හොඳනම් පුදුම වෙනවා. ඉතින් මේ කොල්ලා තමයි අක්‍රම. ෆිල්ම් එකේ කලින් පෙන්නපු විවාන්ලා ලේ බාල්දියක් ඇඟට දාපු විවාන්ලාගේ ජූනියර් තමයි මේ. ඉතින් මේ අක්‍රම කියන්නේ කාන්ගේ එකම පුතා. ඒත් එක්කම මෙතනට එන කාන් මෙතනට ඇවිත් තරහින් විවාන්ට කියනවා අක්‍රම්ව මරන්න කියලා. ඒත් විවාන් ඒක කරන්න බෑ කියලා කියනවා. खान मे वगे भयानक दमंगे पुताट करम प्रश्न उत्तर दें वाल हमे विवान इलगट खाट की नो मीट आवृत दहाट कल तमुन मगे पुताव बागेट मेरवा ये पटंगत वेडे दें इवर करा कीयर मेवेला विवान अक्रम मरण बैकिन एक्म खा टूको दिखर सियाट मेवेला खाकिनो अक्रम मेरव नेता मन सिया मरल दानो कीयर इट पास विलम के अभी आपो पे अक्रम के कैंपस खाली मैंने सिद्धिया इधि मे अक्रम के अन विवान के जूनियर के सामान्य कॉलेज रैक देना इधि उन्न अक्रम इसलाम आपदा से जूनियर बेज के कमूल पारा खानो एम करान के लिए विवान के सेट्टे में तमाम इधि मे सेट्टे के विवान सिया बागे में तब त्यालो के बिदने किन्नो ඉතින් අක්‍රම බයන තෝ ඉන්න නිසාම මේ කට්ටිය අක්‍රම වැඩිපුර රැක් කරන්න පටන් ගන්නවා. ඒ වගේම අක්‍රම බොන්න අකමැති කෙනෙක් උනත් මේ කට්ටිය එකතුලා බලෙන්න වගේ මෙයාට බෝතල් ගොඩක් පොවනවා. ඒ වගේම නිතරම වගේ එයාට කියලා මහන්සියෙන් වැඩ කරව ගන්නවා. මස් මාළු කන්නේදී අක්‍රමට මස් මාළු බලෙන්න කවනවා. සැරෙන් සැරේ එයාට හොඳටම ගහනවා. බාත්รูම් එකට ගියත් දොර ලොක් කරලා දානවා. ලේ වලින් නාවනවා. එක දවසක් කොලෙජ් එක ළඟ තියෙන කඩයක් උඩු කරන්න කියලා බැට් එකක් දෙනවා. ඉතින් මුකුත්ම කරගන්න බැරි තැන එයා ඒ වැඩෙත් කරනවා. හැබැයි ඒ වෙලාවේ මිනිස්සුන්ගෙන් අක්‍රමට හොඳටම ගුටි කන්න වෙනවා. मेदेवल एन वेडिवेदी अक्रमट मेदेवल दरा बेरी साम मानसिक मटम एन पहाल वेटन टीक दवास कदि अक्रमट कमूल पहारापुक यागे हों आलुवे कथाकर अक्रम इन बेनम लोके दवास अक्रम यागे आलवाट की मट मेव काटवात की बे तातर की ओत मम पराजित किल एत मे गैंड मैकिया कैंपस के हेड सर गिहन कील एत मुलदी अकमित अक्रम हितन एदे क्रा नोन कील कुहमारी मेम यान अतरदि हेड सर की कामरेड यान कली मेदन विवान के यालोटिका कांबेन इट पास याला रेके ज्ञान कियान तम अक्रम मेवलावे आवकिल दनकत्तर पास अक्रम उड़ताट अरगने आनो इतने इन विवान अक्रम गिंग आनो अभी पोडा रेकरा दूषण करा वगे धन्यवाद इवागेम अपे अनागत विनाशकर तम हेदे कि मेवेद विवान हम तरहंगिंग एनसा या अक्रम गहना वगेम हर तरहंगिंग इन निशा विवान जराम वेडा करना ඒ තමයි හැමෝම ඉස්සර අක්‍රම්ගේ ඇඳුම් ඔක්කොම ගලවලා දනගස්සනවා. ඊට පස්සේ ආයේ කවදාවත් පැමිණිල් කරන්න නැති වෙයි කියලා හිතන ගම විවාන් අක්‍රම්ගේ කොණ්ඩේ තට්ටේ ගානවා. ඉතින් මේ හැමදේම එයාලා වීඩියෝත් කරනවා. මේ වගේ වදහිංසා මිනිස්සෙට සිද්ධ වෙද්දි එයාලගේ දරාගැනීමේ සීමාව ඉක්මවා ගින් අක්‍රම් පිස්සෙක් වෙනවා. ඊට පස්සේ ෆිල්ම් එකේ අපිට පේනනේ ආපහු වර්තමානයේ වෙන සිද්ධිය. විවාන්ට එයාගේ අතීතය මතක් වෙලා එයා කොච්චර නරක දෙයක්ද මේ අක්‍රම්ට කරේ කියලා තේරුම් යනවා. ඒත් එක විවාන් අක්‍රම්ට දික් කරපු තුවක්කුව එයාගේ ඔළුවට තියාගෙන වෙඩි තියා ගන්නවා. ඒත් මේ වෙදිත් ඒ තුවක්කුවේ උණ්ඩ අයින් කළා තමයි කාන් එයාට දීලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති අක්‍රම් වින්ද ඒ හැම දුකක්ම වගේම සියාටයි විවාන්ටයි දැන් අත්විඳින්න කාන් සැලැස්සුවා කියලා. මේ වෙලාවේ කාන් කියනවා මෙච්චර ලේසියෙන් මට ඔයා මුලදී මරන්න තිබ්බා. ඒත් එතකොට ඔයා කවදාවත් තේරුම් ගන්නේ නැහැ මගේ පුතා කොච්චර දුක් වින්දාද කියලා. ඉතින් මේ වෙලාවේ විවාන් අන්න ගමන් කියනවා මං කවදාවත් හිතුවේ නැහැ විහිළුවක් මෙච්චර දුර දිගයි කියලා. ඒත් එක්කම කාන් විවාන්ට බයිනවා මේවට විහිළුද කියන්නේ. අහිංසක කොල්ලෙක්ගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරලා එයාගේ ගෞරවය නැති කරන එක විහිළුවක්ද? හැමෝම ඉස්සරහා වීඩියෝ කරලත් මගේ දරුවගේ ඇඳුම් ගැලෙව්වා. එයාට අපහාස කරපෙකට ඔයා විහිළුවක් කියලාද කියන්නේ? අහිංසකයෙක් එක්ක මේ වගේ දේවල් කරන එක විහිළුවක්ද? ඒකටද පිරිමිකම කියන්නේ? මං කොච්චර හොරතල් දරුවෙක්ද යව්වේ. ඒත් ඔයාලා මට එයාව ඇටකටු ගොඩක් කළා තමයි ආපහු එව්වේ. එයාගේ ශරීරය විතරයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් මේ මගේ ළමයා නෙමෙයි. මිස්ටර් විවාන් මගේ දරුවා කොහෙද කියලා මට කියන්න කියලා කාන් කියනවා. ඉතින් මේක අහලා විවාන් වගේම සියත් හොඳටම අඬනවා. විවාන් දුකෙන් කියනවා එයාලා අතින් ලොකු වැරද්දක් වුණේ. එන්සා එකට සමා වෙන්න කියලා. මේ වෙලාවේ කාන් කියනවා අද මගේ වැඩේ සම්පූර්ණ වුණා. එන්සා ඔයාලට දැන් යන්න පුළුවන්. ඒත් මේ පාප කර්මය ඔයාලගේ පස්සෙන් එන එක කවදාවත් නතර වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ කාන් ඇවිත් අක්‍රම එතනින් එක්කගෙන යනවා. ඒ වගේම සියා සහ විවාන් ඒ ඇඳෙම ඉඳගෙන වේදනාවෙන් එයාලා කරපු මේ දේ ගැන ගොඩක් පසුතැවෙනවා. ඉතින් මේත් එක්කම ටේබල් 21 ගේම් එක සම්පූර්ණ වෙනවා. විවාන්ටයි සියාටයි සල්ලි ලැබුණත් නැතත් එයාලගේ මනස දැන් විනාශ වෙලා ඉවරයි. ඉතින් මේත් එක්ක මේ සුපිරි ෆිල්ම් එකේ කතාවත් ඉවර වෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ කතාවෙන් කියවෙන දේ ගැන කිව්වොත් රැක් කරන එක කියන්නේ විහිළුවක් නෙමෙයි. මහන්සි වෙලා පාඩම් කළා වාසනාවක් විදිහට හම්බෙන කැම්පස් ජීවිතේම අපායක් කළා දාන දරුණු රැග් වලට පුළුවන්. ඉතින් මිනිස්සෙට දුකක් වේදනාවක් දරා ගන්න බැරිම අවස්ථාවක් වෙද්දි ඒ කටියේ මනසින් මැරිලා යනවා. මේ වගේ දේවල් ඇත්ත ජීවිතේ වුණත් ඒ තේව එළියට කියන්නේ නැතුව හිතේ හිර කරගෙන ඉන්න ගොඩක් දෙනෙක් අපේ සමාජයේ ඉන්න පුළුවන්. ඒ දේවල් නැවැත්තුවත් තවමත් රැග්ස් කැම්පස් ඇතුලේ වෙමින් පවතිනවා. ඒත් මතක තියාගන්න මිනිස්සුන්ගේ මනස විනාශ කළා දාන පාපයෙන් කිසි කෙනෙක්ට බේරෙන්න බෑ. ඉතින් කාන් එයාගේ පුතාගේ සම්පූර්ණ ජීවිතේ විනාශ කළා දාපකේ පළිය ගත්තේ විවාන්වයි සියාවයි නොමරා. මොකද ඒක තමයි මේ දෙන්නට දෙන්න පුළුවන් ලොකුම දඬුවම. ඉතින් මේ කිව්ව දේ ගැන බුද්ධිමත් විදිහට තේරුම් අරගෙන ඒ ගැන තියෙන අදහස් වගේම ෆිල්ම් එක ගැනත් ඔයාලට තියෙන අදහස අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තවත් සුපිරි ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.